ආයුබෝවන් සබදාහමට අනුව දිවියන් කියන්නේ අනිත් සතුන් ආහාරයට ගන්න මාංශ භක්ෂකේ දිවියෙකුට ගවයෙක් හමු වුනොත් සෑම විටම සිදුවන්නේ ගවයා දිවියාගේ ආහාරය වීම නමුත් 2002 වර්ෂයේ ඉන්දියාවේ සිදුවුණු මේ සිදුවීම් දාමය නිසා සබදාහම මිනිසුන් හිතන තරම්ම සරල නැති බව ලොවට කියාපෑවා 2002 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ඇනිටෝලි කියන ගමට දිවියන්ගෙන් බොහෝ කරදර සිදුවන බව වාර්තා වුණා මෙම ගම්මානයට විතර පැමිණෙන දිවිදෙනක් විසින් ගම්මුන්ගේ සුනකයින් සහ කුකුලන් වැනි සතුන් දඩයම් කරන්නට පටන් ගත්තා මේ දිවිදෙනගෙන් මිනිසුන්ට කරදරයක් නැතිවත් ඉදිරියේදී කරදරයක් වීමට ඉඩ ඇතැයි සිතූ ගම්වාසීන් මේ පිළිබඳව වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නා දිවියන් මරණයටපත් කිරීම තහනම් බැවින් නිලධාරීන් විසින් දිවිදෙන අල්ලාගෙන ගොස් කැලේට මුදාහැරියා නමුත් එම සිද්ධියෙන් මාස කිහිපයකට පසුව මෙම ගම්මානයේ නැවතත් දිවියෙක් සැරිසරන බව වාර්තා වුණා පසු ආනාවරණය කරගත් පරිදි මේ දිවියා කලින් වනයේ මුදාහැර දිවිදෙනගේ පැටවයි වනජීවී නිලධාරීන් නැවත වාරයක් ගම්මානයට පැමිණි අතර ගම්වාසීන් ඔවුන්ටගේ කතාව නිසා නිලධාරීන් පුදුමයටපත් වුණා ගම්වාසීන් පැවසූ පරිදි මේ ගමේ එක් පවුලක් ගවයින් කිහිප දෙනෙක් ඇති කළ අතර එම ගවයින් තනකොළ කෑමට පුරුදු වී සිටියේ කලින් අල්ලා වනයේ මුදාහැර දිවිදෙන වාසය කළ කැලේ ආසන්නයේ පිහිටි තන පිටියකයි තම ගවමඩුවේ සිටින එක් කෙළ දෙනක් වෙද දිනපතා රාත්‍රී දිවියෙක් පැමිණෙන බව එම ගවයින්ගේ හිමිකරුට නිරීක්ෂණය වුණා එළදෙනද මෙම දිවියාට කිසිදු බියකින් තොරව තමන්ගේ පැටවෙකුට මෙන් සලකන බවත් පෙනෙන්නට තිබුණා මෙම පුවත කිසිසේත්ම විශ්වාස කළ නොහැකි දෙයක් නිසා වනජීවී නිලධාරීන්ට මේ සියසින් දැක ගැනීමට අවශ්‍ය වුණා මෙම දිවියා දිනපතා රාත්‍රී 9:00 11:00 අතර කාලයේ එළදෙන හමුවීම සඳහා පැමිණි අතර සතුන් දෙදෙනා එකිනෙකාට තුරුල්ලි ඉතා කුළුපගව සිටිනු නිලධාරීන්ට දක්නට ලැබුණා එළදෙන දිවියා තම පැටවා ලෙස සලකන බවත් දිවියා එළදෙන තම මව ලෙස සලකන බවත් ඔවුන්ට නිරීක්ෂණය වූ අතර නිලධාරීන් මේ සියල්ල ඡායාරූප සහ වීඩියෝගත කළා දිවියා එළදෙනගෙන් කිරි උරා බොන බවද නිරීක්ෂණය වූ බව ගම්මුන් පවසා සිටියා කෙසේ වෙතත් ඉදිරියේදී දිවියාගෙන් ගම්වාසීන්ට හිරිහැර විය හැකි නිසා දිවියා අල්ලා වනයේ මුදාහැරීමට නිලධාරීන් උත්සාහ කළත් දිවියා අල්ලා ගැනීමට නිලධාරීන් අපෝසත් වුණු අතර දිවියා ඔවුන්ගෙන් මිදී පැන ගියා. ඉන්පසුවත් අවස්ථා කිහිපයකදීම රාත්‍රී කාලයේ දිවියා එළදෙන හමුවීමට පැමිණි අතර අවසාන වශයෙන් 2003 වර්ෂයේ පෙබරවාරි මාසයේ දිනක දිවියා එළදෙන හමුවීමට පැමිණියා. පසුදා උදෑසන පහන් වනතුරු එළදෙන සමග ගත කළ දිවියා ඉන්පසු වනයේ වෙත ගියා අතර ඉදිනෙන් පසු කිසි දිනක ගම්වාසීන් විසින් මෙම දිවියා දැක තිබුණේ නැහැ. වනසත්ව හැසිරීමට විශ්ලේෂකයන්ට අනුව මෙම දිවියා කලින් අල්ලා වනයේ මුදාහල දිවිදෙනගේ පැටවා වර්ණට ඇති බවත් තම අවාහිමි වූ කුඩා දිවි පැටවාට එළදෙන කිරිපොවමින් ඇති දෙඩි කරන්නට ඇති බවත් ඒ හේතුවෙන් එළදෙන තම අවලෙස සලකා දිවියා එළදෙන වෙත පැමිණෙනට ඇති බවත් නිගමනය කරනවා. කෙසේ වෙතත් සබදාහම සහ වනසතුන්ගේ ලෝකය අපි හිතන තරම් සරල නොවන බව මේ සිදුවීම් මගින් ලොවට පසක් කරනවා.